धर्मकेतु महंत सुशील पंडित महंसे प्रवि स्वामी महंसरा सहोद आचार्य मंडल दयावर शिष्य पुण्यात्म महंसरा अतु शिष्य शिष्य अवसराय सिंह भाषा दिव्य अब सी कर्म कारण मेवन तिवे अत भाषा संवर्धने वीम इि मूलिक मुलिम बलकाने आगम समग बौद्ध दर्शनात्म भाषा बढ़ने मीन महाराज महस लंकावट पेमीम समग ये सीवीच कर्म कारण अक्युना कौल एवगेम लिवलिये भाषावट निकम संबंध मीन महाराज महंस लंकावट पेमीम समग भाषा विशाल सप्ति इसमति मुने रूपरटा अक्षर वनत रूपरटा एव संकेत बावट पत्तिला एव शब्दरटा बावट पत्त अध्यापने अनु वटिना संपत्ति ए अध्यापने लबगत पुद्गलीन समाजे गरुकटियुत पुद्गलन समय सरकार रजवरुंगे मुल्कालेदी इहल पेलंतिये रजवरु अध्यापनय हेदैरुवा ए वेनकोट चंद अलंकार काव्य साहित्य संगीत नाटक कियन मेव तिबुणा ए काले गुरुन् हटियट राज्ञ अय इहल पेलंति अय पमनय इगेन गत्ते महिंदागमनयेन पस्से बौद्ध अध्यापन पद्धतिय बिहिवुणा ए मुलिम प्राथमिक अध्यापन गुरु गेदर केन्द्र करगेन अध्यापन कटयतु सिद्ध गमे ये प्राथमिक अवस्थावान् पांसलेन द्वितीय अध्यापन एवगेम पिरिवेने विश्वविद्यालय मट्टम अत्यन वर्तमान विश्वविद्यालय मट्टम जनकम ये अध्यापन कटयतु दिवनोट पत्तुना एतकोट मेकन बलपैवे महाविहारे सह अभयगिरिय यन विहारस्थ मुल्करगेन अध्यापन क्रमय विनस ए अनुराधपुर पोलोन्नरुव दंपतिनिय महानवर सीतावक कोट्टे मे राजधानी तहा बेरुवट पस्से अपिट वैडि वशयेन्म दकिन्न लबेन्ने बौद्ध भिक्षुन् वहन्सेलागेन् तमयि मे कार्यभारे सिद्ध वेला तियेन्ने अमावत्र बुस्सरण स्तुतिगोचर शैलियेन् ඒ වගේම සද්ධර්ම රත්නාවලිය සුතිගෝචර සෛලෙන් දීවිලා තියෙන්නේ මේවා අසාගෙන ඉන්න ජනතාව එහෙම නැත්නම් කෘෂිකර්මාන්තය හා වැඩි ජනතාවට විවේක සුවයෙන් ශ්‍රවණය කරලා දැනුමාකල්ප කුසලතාවර්ධනය කර ගැනීමට බොහොම එයාස්යෙන් ගත්ත නිසුන් සහිතව තමයි දීවිලා තියෙන්නේ ඊට පස්සේ අපිට දකින්න ලැබෙන කෝට්ටේ සාහිත්‍ය යුගය ඒ කෝටි සාහිත්‍ය යුගයේදී පද්‍ය කාව්‍ය අතින් ඉතාමත්ම ස්වර්ණමය යුගයක් බවට පත් වෙනවා මේ කාලය තුළදී පැපිලියාන සුමිත්‍රා දේවී පිරිවෙන ඒ වගේම ගානන්ද පිරිවෙන හිරිබරුතුමෙක් පිරිවෙන ආදී පිරිවෙන් වුණොත් ඒ වගේම කොටගමේ රාහුල හාමුදුරුවන් ඒ වගේම විවිධ පණිවුඩු මේ යුගයේදී පිහිටා සාහිත්‍ය පෝෂණය වුණා වර්තමානයේ වෙනකොට අපේ ගිහියන් අතට අධ්‍යාපනය ලැබෙන්නේ විගට්වත්ති ගුණානන්ද හාමුදුරුවන් ගම්පල වාදය ඒ පංචමහා වාදයෙන් පස්සේ බෞද්ධ පිපිදීමක් ඇති වුණා අනගාරික ධර්මපාලතුමා මහනුවර ධර්මරාජ විද්‍යාලය ඒ වගේ බෞද්ධ පාසල් ආනන්ද විද්‍යාලය වැනි පාසල් දිනුවාට පස්සේ බොහෝ පිරිසක් අධ්‍යාපනයට යොමු වුණා ඊට කලින්
අපිට පෘතුගීසි ලන්දේසි කාලය තුලදී අධ්‍යාපනය බිඳවැටීමට හේතු වුණේ ඔවුන්ගේ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කර ගැනීම සඳහා උගත් පිරිසක් තෝරාගෙන රාජ්‍ය සේවය හා යුදාමුදා සේවය සහ ඔවුන්ගේ පවුල් ආශ්‍රයෙන් අධ්‍යාපන ලබා ගැනීම ක්‍රමයක් තිබුණා අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ආගම ප්‍රචාරය කරවා ගැනීම සඳහා තමයි ඒ කටයුතු සිද්ධ වුණේ ඒ බිඳවැටීමක් එතර තිබුණා බෞද්ධ පිපිදීමක් සමග අධ්‍යාපන ක්‍රමය නැවත යථාපත්තට පත් වෙලා ගිහියන් අතින් නිර්මාණය වෙයි අපේ පසුකාලීනව ගත්‍රපස්සේ මාරි වික්‍රමසිංහ ගම්පෙරළිය වැඩවසම් රටලවාද සමාජ ක්‍රමය බිඳවැටිලා ඒ පවතින ආර්ථිකයත් එක්ක සකස් වෙන සමාජ රටාව කියලා දුන්නේ ගම්පෙරළි නවකතාවේ ඔහු ඉගෙන ගත්තේ පහවසට කියලා කියනවා ඒ වුණාට ඔහුගේ අධ්‍යාපනය ප්‍රාචීන මධ්‍යම අවසාන කියන පාලි සංස්කෘත කියන මේවා ඉගෙනගෙන ජාතක කතා පොත් වහන්සේ පරිශීලනය කරලා ඒ තියෙන චරිත කතා අරගෙන ඒ චරිත කතා ආශ්‍රයෙන් කියන්නේ පංචතන්ත්‍රයේ ආපු කතා තිබුණා ඊළඟට ජාතක කතාව තුන සද්ධර්ම රත්නාවලිය තිබුණා මේ අය කියන කතා අරගෙන තමයි ඔහු විසින් ගොඩනගලා කලාත්මක නවකතා බිහි කරන්නේ ගම්පෙරළිය කියන ඊළඟට ඊට කලින් තන මීනා තෙරීසා අපේ ආගම වැඩි නවකතා තුන නවකතා ලක්ෂණ ගැප් වෙලා තිබුණට මේ නවකතාවේ යථාර්ථයක් වෙන කියන නවකතාවක් නෙවෙයි පසු කාලීනව මොනිකා රුවන් පතිරණ ඒ වගේම පරාක්‍රම කොණිතුවක් වගේ අය අධ්‍යක්ෂින් ලැබුව සමාජ ආශ්‍රයෙන් අධ්‍යක්ෂින් ලබන නිර්මාණ කළා පරාක්‍රම කොණිතුවක් කවියා නිර්මාණයක් කරනවා ලොවිකහට කියලා ඔහු සෝමා කියන චරිතය උදේ පාන්දර පාසල් යන්නට නැගිටින්නේ උදේ පහට පුළුවත් අරගෙන ඈත ගම්පිටර එන්නේ ඒ එන්නේ රත්නපුර කෙළවරේ විල්වල කියන ප්‍රදේශයේ ඉඳලා ඇය පාසල් යන උට ඇයට ඒ රජකඟ බුලත් කපය ගැන ඒ වගේ තොරතුරු ඉදිරිපත් කළා ඒ වගේම සිංහරාජ වැඩබිම ඒ සිංහරාජ වැඩබිම සුද්දන් එලිකල්ලා කැලෑ කපලා ඒ විනාශ කරන්න හැටි බොහොම ලස්සනට සිංහරාජ වැඩබිමේ තියෙනවා ඊළඟට ධර්මසේන කවියා ධර්මසේන රාජපක්ෂ කවියා නංගීගේ සෙනෙහේ වීණාව කියන කෙටි කතාව නිර්මාණය පද්‍ය පන්ති නිර්මාණය කරන්නේ ඔහු ලබපු අත්දැකීම. ඒ කියන්නේ කුරුබිට ඉරත්න කියන ග්‍රාමීය ප්‍රදේශයේ උදේ පාන්දර නැගිට තමන්ගේ නංගි කිරිපිය අත අරගෙන පිඟන් කඩු කෑල්ල තමයි අරගෙන යන්නේ. එතකොට ඔහුහා ඇයහා බැඳිච්ච ජීවන රටාව අත්දැකීමෙම කියනවා. ඒ පිඟන් කඩු කෑල්ල අරගෙන යන්නේ කිරිපිය මැදට. ඊට පස්සේ තමන් අඳින ඇඳුම ඒකට ඔබින පොල් කට්ට මේ වගේ දේවල් අත්දැකීම් අරගෙන තමයි නිර්මාණය කරන්නේ. එතකොට අපිට මේ භාෂාව අධ්‍යයනය කරන භාෂාවෙන් තමයි මේ තමන් ඉන්න වටපිටාව සමග එකතු කරගෙන ඒ අධ්‍යාපන රටාව සකස් කරගෙන ඒ තුළින් තමන් ලබන අත්දැකීම් තමයි මේ සමාජෙට දුන්නේ. මොනිකා රුවන් පතිරණ කිවිඳිය ලෙච්චමක සිතුවිල්ලක් කියන පන්තිපන්තියේදී කරන්නේ ඇය වතුකරේ වැඩ කරන ලෙච්චමේ කියන කාන්තාව ඒ වත්ති වැඩ කරන සුපරින්ටන්වරයාගේ අතින් ඇය දූෂණයට ලක් වෙනවා. ඇය දූෂණයට ලක් වුණාට පස්සේ ඇය ඒ ගැන ගතු කියන්න ගියාට පස්සේ ඇය මරණ ඉවරලා ඇගේ දරුවා මරලා තේකානුවක වලදානවා. වලදානකට ලෙච්චමේ කාලයක් වැඩ ගන්නකොට ලෙච්චමේට අවුරුදු 20ක් ගිහිල්ලා තමගේ මතකේ අමතක කරන්න බෑ. ඇයි උඩ පාරේ වට රවුමේ ගල් බැම්මේ මෙහෙම යනකොට අද 20 වයසක දරුවෙක් මෙතන ඉන්නවා කියලා අවුරුදු 20කට පස්සේ ඇයට මතක් වෙනවා. මේ වගේ අත්දැකීම් ලබා ගත්තේ මේ භාෂාවත් සමග. ඊළඟට මේ අධ්‍යාපනය කියන එක අපි ඇත්තටම මේකෙන් ඈත් වුණා. මේ භාෂාවත් සමග ඈත් වුණා. අපිට මේ භාෂාව සමග නිර්මාණ කිරීමේ ශක්තිය ඉන වෙනවා. අධ්‍යාපනයේ උතුම් අලංකාර දෙයක් අධ්‍යාපනයේ යහපත් පුජ්‍යලන් මෙහෙම අපමණක් නෙවෙයි එය යහපත් අන්දමට ව්‍යාකරණටත් පුරුදු වෙනවා. ඉතින් අධ්‍යාපනය යන පූර්ව මිනිසෙකු නිර්මාණය කිරීම අධ්‍යාපනයේ ස්වභාව ධර්මය අනුව ඇතිවන ක්‍රියාපද්ධතියක් ළමයාගේ අධ්‍යාපනය ඒ විදිහ තමයි සකස් වෙන්නේ. ඉතින්
තව කරුණු කාරණා ගොඩක් මේ අවස්ථාවේදී මතක් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ මගේ කතාව මෙතෙන් මෙතෙන් නිමාවටපත් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා